सासर। අඩුපාඩු හොයන්න බැලුව අහු අහුන්නේ ඈ ඉතින් මම හිතා මේ ගීතේ පුතේ මේ ඔයගොල්ලන්ගේ પરම්පරාවට මේ ගීතය ආවෙත් අලුතෙන් ඔය අරන් ගියා හ්ම් මොකද ගායනාවල තියෙන අර මං හැමදාම කියන ඒ සුවිශේෂත්වයේ මුල් ගායනාවල තියෙන ඒක නැවත ගායනා කරද්දී බොහෝ විට ප්‍රතිනිර්මාණය කරන්න බොහෝ විට අමාරුයි නමුත් මං හිතනවා ඔයා ඊටාම හොඳින් මේක මේ වේදිකාවේ කරා අද මං හිතනවා ඔයාගේ ජයග්‍රාහී දවසක් एक अनिवार्य है मुकद गायना कर वो गीत देखे हो मांगी तरह किसी माडू पाडू को या तिब्बे ने वो म कैपेबी में गीते ट आवश्य सारे लान आखारे ट यालंकार योदला हंगीम योदला इताम मनरम गीते इधरी पात कर गीत देखा म ऐनिसा मटे इतना अपि नयोत ओगुल असरन करना में वेदिका नमु तीरने का अपि टेन्ने ना कोई मोहत कहो शुभ प्रार्थना करना हरे है ना अभी क्यों मुरावी दुआ के सिमें सांके DLS हिस्तनक अंक आटे उदला अनुनामे बिंदु देख रहे सिमेंस करो DLS हिस्तनक अंक आटे उदला अनुनामे बिंदु देख रहे सिमेंस करो रावी दुआ जना प्रेम तारों कराना और बटे है कि आवती है ना බලමු රවිද අද දවසේ අවසානයේ නේද විනිශ්චය මණ්ඩලයේ තීරණය කොහොම වේවිද කියලා. හිමාෂ එහෙනම් අපි දැන් මොකද කරන්නේ? චටි විරාමයකට යන්න ඕන. මේ ළමා දක්ෂයන්ගේ මහා කලෙලි මංගල්‍ය දෙරණ ලිටල් ස්ටාර් සීසන් 3. දවසේ අපි විනිශ්චය ලබා ගන්න කලින් දෙන අවසාන අවස්ථාව ලබා දෙන්න හදන්නේ රවිඳු ලක්ෂාන්ත කාටද රවිඳු ලක්ෂාන්ත जन गमने मम्मूला
දැන් මෙනකොට පුතා ඉතින් ඇත්තටම ඕගොල්ලන්ගේ හැකියාවන් ගැන අමුතුවෙන් අපි පහදලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ හැම ගීතයක්ම අරගෙන බලමු මේ හැම ගීතයක් තුලින් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ හැකියාවන් ඉතා හොඳින් ඉදිරිපත් කරනවා පුතේ අපිට තියෙන මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක නෙමෙයි දැන් මේ අපි දෙන්න හැම වෙලේම කතා කරනවා අපේ විශාරද මනෝජ් පීරිස් මහත්මයාත් ඇවිල්ලා කතා කරා මෙතෙන්ට හතර දිනාම බැරිද අවසන් වටේට යවන්න කියලා මොකද ඒ තරම් මේ කීරලා මැනලා පෙරලා මේ ගෙනල්ලා තියෙන්නේ මේ මේ හතර දිනා මෙතනින් එහාට නම් ඇත්තටම ගන්න තීරණයක් නැති තරම් බොහෝම අමාරුයි හරීම සූක්ෂමව තමයි නැවත වතාවක් නරඹලා තමයි ඕගොල්ලන්ට මොකද කරන්න කියලා අපිට තීරණයක් ගන්න වෙන්නේ අද නම් ලොකු අමාරුවක වැටිලා ඉන්නේ ඔයාට මුලින්ම සුබ පතනවා පුතේ ඒ වගේම තව පුංචි දෙයක් පුතාලා තාම මේ හැදීගෙන එන පුංචි දරුවෝ හින්දා මුල වරදින්න හොඳ නෑ මුල වැරදුනොත් ලොකු වුණාම ඒක ආයේ වෙනස් කරන්න බෑ ඒ වැරදිච්ච තැන් ඉතින් ඒ නිසා ඊටාම හොඳින් පුතාලට හැමදාම හොඳ කියනවා වගේම හොඳ විතරක්ම කියලත් මදි පොඩි පොඩි අඩුපාඩු තැනුත් කියලා දෙන්න ඕන ඒ තමයි වැඩිහිටියන්ගේ යුතුයකම පුතේ ගීතයක් ගායනා කරනකොට පුතාගේ දක්ෂතාවය උපරිමයෙන්ම පෙන්වන්න කියලා අර මුල් ගීතේ හැඩය පොඩ්ඩක් වෙනස් කළා ඌර්කි පොඩ්ඩක් වැඩි කරලා කියනකොට පුතේ පොඩ්ඩක් අර අපේ රසයට පොඩි හානියක් වෙනවා වගේ ගතියක් මට දැනුණා. ඉතින් ඒ වගේ දේවල් පොඩ්ඩක් නැවත නැවත අහනකොට පුතාටත් හිතෙයි. හොඳද? ඒ නිසා තව හොඳට කල්පනා කරලා ගීත තෝරා ගනිද්දි ඒ ගීතේ මුල් ගීතයට හානියක් නොවෙන්න මුල් ගායකයාගේ හිත නොරිදෙන්න ඒ වගේ තමයි අපි ගීත ගායනා කරන්න ඕනේ. එතකොට තමයි හොඳ ගමනක් යන්න පුළුවන් වෙන්නේ පුතේ. පුතාට සුබ පතනවා. බොහොම ස්තුතියි නේද. අපුඩි ආරංචි කාර් ක්‍රිකට් ගන්න. වන්නේ පුළුවා. නෑ කැමති මං ක්‍රිකට් ක්‍රීඩා කියකෝල්. කුමාර සංගක්කාර. හරි. හරි. එහෙනම් හිමාශිගේ ප්‍රශ්න වලට අවසන් වෙනවා. දැන් තියෙන අපිට SMS සංඛ්‍යාව කියන්න නේද රවිඳු? කියමු බලන්න කොහොමද SMS කරන්න කියලා. DLS හිස්තනක් අංක 10 දාලා 99.2ට SMS කරන්න. DLS හිස්තනක් අංක 10 සටහන් කරලා 99.2ට SMS කරන්න පුළුවන්. ඔබට මේ මොහොතේ ඉඳලා අවසාන මහා තරගයේ තෙක් අපි කාලය ලබා දීලා තියෙනවා. ඒ වගේම අද දවසේ විනිශ්චය මණ්ඩලය සිවවන ස්ථානයේ ලබා දෙමින් එක් පුංචි තරගකරුවෙක් ඉවත් කරනවා. ඉතින් මං හිතන්නේ අද හුඟක් අපහසු දවසක් කෙනෙක් තෝරන්න ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා කියලා ඉන්දිකා උපවාලි මහත්මියත් කිත්සිරි ජයසේකර මහත්මයා දැක්කම මූණවල් වලින් අපිට පේනවා. නමුත් ඒ අපහසුතාවයේ මැද්දේ වුණත් අපිට තීරණයක් ලබා ගන්න සිද්ධ වෙනවා ඔබ දෙපළගෙන්. ඉතින් ඒ තීරණය ලබා ගන්න අපි වෙලාවක් දෙන්න පුළුවන් කෙටි විරාමයක් ලබාගෙන නේද හිමාෂ? අද කවුරු අයින් වුණත් දුක් වෙන්න අවශ්‍ය නැහැ නේද? ඔව් SMS වලින් ජනප්‍රිය තරුවන්ට ඉදි තියෙනවා. ඒකනේ. එහෙනම් අපි කෙටි විරාමයක් ලබා ගමුද? හා මේ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රාසංගික නාලිකාව ටීවී දෙරණ ඉදිරිපත් කරන දෙරණ ලිටල් ස්ටාර් සීසන් 3 අද වයස අවුරුදු 12න් පහල ගායන අංශේ නේද මාෂ ගායන අංශයේ තරග කරුවන් හතර දෙනෙක් ගීත ගායනා කළා. ඉතින් මේ හතර දෙනා අතරින් අද සිව්වන ස්ථානයේ හිමි කරගෙන එක් තරග කරුවෙක්ට තරගෙන් ඉවත් වෙන සිද්ධ වෙන බව ඔයගොල්ලන් හැමෝම දන්නවා. හොඳයි. එහෙමනම් අපිට දැන් විනිශ්චය ලැබිලා තියෙන විනිශ්චය මණ්ඩලයේ හුඟක් අපහසුයෙන් අපිට විනිශ්චයක් ලබා දීලා තියෙනවා. ඒ වුණත් ඉතින් ඒ විනිශ්චය දැන් අප ප්‍රකාශයට පත් කරන්න ඕනේනේ. ඉතින් අපි සිව්වන ස්ථානයේ හිමි කරගෙන ඉවත් වෙන තරග කරුවාට හිමි සහතිකය ලබා දෙන්න කිත්සිරි ජයසේකර මහත්මයාට ආරාධනා කරනවා. හිමාෂ අපි කවුරුත් අයින් වුණා කියලා අපි දුක් වෙන්නේ නැහැ. ඔයා අයින් වුණොත් නම් ඔයා දුක් වෙනවද එදා? නැහැ. කිසිම දුකක් නැහැ නේ. ඒ නිසා අපි මේ අයියලට මොකද කියන්නේ? කවුරු අයින් වුණත් හතර දෙනාම හොඳට වෙන්න එපා. හොඳට සින්දු කිව්වා නේ? ඔව්. ඔයාගේ වැඩිම කැමැත්ත තිනේ කාටද? ඔක්කොටම. ඔක්කොටම. හරි. එහෙමනම් අද දවසේ බොහෝම කැමැත්තෙන් අපි විනිශ්චය මණ්ඩලය අපිට තීරණයක් ලබා දීලා
තරගයෙන් ඉවත් කරන්නේ සිවුවන ස්ථානයේ ලබාගෙන තරගයෙන් ඉවත් වෙන්නේ මතීෂ ගජනායක. මතීෂ හුඟක් ලස්සන සින්දුකෝ මතීෂ විතරක් නෙවෙයි අනිත් හැමෝම ලස්සන සින්දුකෝ නේද හිමාෂ? ඔව්. ඒකනේ කිත්සිරි ජයසේකර මාමට එහෙනම් බොහොම ස්තුතියි කියන්න. බොහොම ස්තුතියි. එහෙමනම් මතීෂ කොහොමද ඉතින් මතක සටහන් මතකයි නේද දෙන ලිටල් ස්ටාර් තරගයට සහභාගී වුණ විදිහ? තව ඉදිරියට ලොකු වැඩ කටයුත්තක් තියෙනවා ජනප්‍රියම තරුව වෙන්න නේද? මතකයි නේද? එහෙමනම් මතීෂ මේ වැඩසටහනට සහභාගී වුණ දා ඉඳලා හුඟක් අත්දැකීම් එකතු කරගත්ත. අපි සූදානම් මේ මතක සටහන් වලින් බිඳක් ප්‍රේක්ෂක ඔබට පෙන්වන්න. මාහද ප්‍රේමඟනේ රෑනු බරසින්න ඔබ දරන ලිටල් ස්ටාර් අද දිනේදී ලැබූ පරාජය පිළිබඳ කිසිසේත් දුක් විය යුතු නැහැ. හිරු වෙන්න පෙර රාත්‍රී මේ සීතේ. හිරු වෙන්න පෙර රාත්‍රී මන්දෝදරිය වචන බලා ගන්න ඒවා වචන ලස්සන වචන ටිකක් තියෙන ගීතයක් එක ඈ. ඒක අභියෝග වෙනවා ඉදිරියට. තේරුණාද? ගායනා කරනවා ඉතාම හොඳයි. හරිම රසවත්. මේ හැකියාවන් මට කිහිපයක් පුරාම ප්‍රදර්ශනීයට අවස්ථාව ලැබීමත් ඔබලාද විශේෂ භාග්‍යයක් වෙනවා. කදී හෝ ඔබ දක්ෂින් නතරේ සුදිලෙන දක්ෂී බවට පත් වෙන්නේ. ඒ තමයි දෙන්න ලිපිස්ටා ගමන් මාර්ගයේ මේ පුංචි තරුවට තියෙන සොඳුරු මතක සටහන්. දැන් ඉතින් මතීෂ විතරක් නෙවෙයි ගිය සතියේ හෙසිත් විශ්මාන අයියා ඉවත් වුණානේ නේද? ඔව්. මේ දෙන්න ඇතුළුව මේ පස් දෙනාටම ප්‍රේක්ෂක ඔබට SMS කරන්න පුළුවන්. ඔයාට SMS අංක මතකද හිමාෂ? නෑ. මතක නෑ. එහෙනම් අපි දෙන්නත් මතක් වෙන්නත් එක්ක අපේ නැන්දලා මාමලා හැම කෙනෙක්ටම මතක් වෙන්නත් එක්ක නිවැරදි SMS අංක මතකයට නගා ගමු. දක්ෂතම පුංචි තරුව ෆිනිෂ් ජර්මන්ඩල ජනප්‍රිය පුංචි තරුව ප්‍රේක්ෂක මනාපේ ඔබ කැමතිම පුංචි තරුව ජනප්‍රිය පුංචි තරුව කරා DLS හිස්තනක් අංකය යොදා 99.2 ට SMS කරන්න. 12න් 15 ගායන අංශය පසින්දු සචින්ත අංක 6 නසු ගතාකියන්න මතීෂ ගජනායක අංක 7 නිල්පුවනේ තරු රාශි රවින්දු සත්සර අංක 8 මුමනිකේ විශ්මාන් අංක 9 ඔබ වේද මතුදාක මාලවන රම්මරේ මානනී පායලා සීත සලුවා මේ රාති රවින්දු ලක්ෂාන් අංක 10 එමනම් ඔබට පුළුවන්කම තියෙනවා ඔබ ඒ දුටු නිවැරදි SMS අංක වලට අවසාන මහා තරගයේ තෙක් ඔබ SMS මනාප ඉදිරිපත් කරන්න. එහෙනම් අපි අද දවසේ සමුගෙන යන්නයි හදන්නේ. අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ පිරිසක් ඉන්නවා හිමාෂ. කවුද? විනිශ්චය මණ්ඩලේ. විනිශ්චය මණ්ඩලේ. ඉතින් කියන්නේ ඉන්දිකා උපමල් නැන්ද? ඉන්දිකා උපමල් නැන්ද? කිත්තිරි ජයසේකර මාමා බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාට මේ වගේ මේ පැති කවුද ඉන්නේ? මනෝජ් පීරිස් මම. විශාරද මනෝජ් පීරිස් ඇතුළු සංගීත කණ්ඩායමටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමු. එහෙමනම් හිමාෂ අපි ආයෙත් දවසක හම්බ වෙනවා ලබන සති. ඔව්. අපි අදට සමුගෙන යන්න හදන්නේ. ඔව්. මේ ශ්‍රී ලංකාවේ ළමා ටෙලිවිෂන් ඉතිහාසයේ දැවැන්ත ප්‍රාසංගික අත්දැකීම දෙරණ ලිටල් ස්ටාර් සීසන් 3.